මේ වෙනකොට අධිවේගී මාර්ගවල මුදල් එකතු කරන සියලු කවුන්ටර්ස් වල වැඩ කරන සේවකයන් තමන්ගේ වෘත්තීය ඉල්ලීම් ගණනාවක් පදනම් කරගෙන ලෙඩනිමාඩු වාර්තා කරලා වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලෙනවා. අධිවේගී මාර්ග සියල්ලෙහිම මේ වෙන විට කවුන්ටර්ස් අඩපණ වෙලා තියෙනවා. එයාගේ සේවයට වාර්තා කිරීම නවත්තලා තියෙනවා. වසර 12ක් තිස්සේ තමන්ගේ වැටොප් සකස් කිරීම සිදු කරලා නැහැ. ඒ ඇතුළු සියකෝ ඉල්ලීම් ගණනාවක් පදනම් කරගෙන මේ අවුරුදු 12කට පස්සේ සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ගයේ සාර්ථකව ශ්‍රීගාත්මක වෙද්දී නීති විරෝධී ලෙස මේ වන විට ආරක්ෂක අංශ යොදවලා එයා ෆෝස් එකත් පොලිසියත් යොදවලා නීති විරෝධී ලෙස ජනතාවගෙන් මුදල් එකතු කිරීම මේ වෙනට සිදු කරමින් තිබෙනවා. ආණ්ඩුව අධිවේගී මාර්ගවල වැඩ කරන ඒ කවුන්ටර්ස් වල වැඩ කරන සේවකයන්ගේ ප්‍රශ්නය විසඳන එක වෙනුවට නීති විරෝධීව මුදල් එකතු කරන ක්‍රියාවලිය මේ වෙන විට සිද්ධ කරනවා. එසම මේ නිලධාරීන්ගේ ඒ නීති විරෝධී ක්‍රියාව ඔවුන්ට හොඳ නැති නිසා වීඩියෝ කරලා සමාජ මාධ්‍යවලට නිදහස් කරන එක වෙනුවට මේ වීඩියෝ එක කරන්න තීරණය කළේ මේ නීති විරෝධී වැඩේ නවත්තන්න ඕනේ. මොකද ජනතාවගෙන් සල්ලි එකතු කරනවා රිසිට් නැතුව. කප්පම් ගන්නවා වගේ මේ කරන්නේ. කොහෙන් ගන්න දෙන්නේ කියලා අහලා සල්ලි ගන්නවා. මේ සල්ලි ලබා නොදිය යුතුයි. මොකද හවසට කීයක් එකතු කරාද? මේ එකතු කරපු සල්ලි වලට කවුද වග කියන්නේ? කීයක් සල්ලි දුන්නද? මේව නැහැ. ඒතකොට මේ නිලධාරීන් කවුද මේ සල්ලි එකතු කරන්න තීරණ ගත්ත මිනිස්සු? මේවට වග කියන්නේ මිනිස්සු කවුද? එහෙම නැහැ. ඒ නිසා මේ කරන්නේ නීති විරෝධී වැඩක්. මේ යුනිෆෝම් ඇඳගත්ත ආරක්ෂක අංශ සමාජිකයන්ගේ යුනිෆෝම් එක අවභාවිතා කරනවා. යුනිෆෝම් එකට අගෞරවයක් සිදු කරනවා. ඒ නිසා මේ යුනිෆෝම් එක පාවිච්චි කරලා ආරක්ෂක අංශ වල සමාජිකයන්ගේ ගෞරවයට හානි කරන එක නවත්තලා වහාම අධිවේගී මාර්ගවල සේවකයන්ගේ සේවක ඉල්ලීම් වලට කන් දීලා ඒ සේවක ප්‍රශ්න විසඳන එක වෙනුවට ආණ්ඩුව මේ තක්කඩිකම් කරන එක නවත්තන්න ඕනේ. ඒ නිසා වහාම අධිවේගී මාර්ගවල ගමන් කරන ජනතාවට අපි කියන්නේ ඒ නීති විරෝධී වැඩවලට විරුද්ධ වෙන්න, ඒක විරුද්ධ වෙලා සේවක ප්‍රශ්න විසඳන්න කියන්නේ. ඔවුන්ගේ ප්‍රශ්න විසඳලා අධිවේගී මාර්ගවල කවුන්ටර් වැඩ කරන සේවකයන්ට කවුන්ටර් වැඩවලට අවස්ථාව හදන්න, නීති විරෝධීව මුදල් එකතු කරන එක නවත්තන්න. ඒ නිසා ආරක්ෂක අංශ යොදලා රිසිට්පත් නිකුත් නොකර හැම කෙනාම කැමැති ගණන් දීලා යන විදිහට, එහෙම නැත්නම් කැමැති දේ සල්ලි එකතු කරන එක වහම නවත්තන්න ඕනේ. ඒ නිසා සේවක ප්‍රශ්න විසඳන එක වහම කරලා නීති විරෝධී මුදල් එකතු කරන වහම නවත්තන්න කියන බලපෑම අපි මේ මොහොතේ ආණ්ඩුවට කරනවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.